දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. මිනිස්යාගේ ජීවිතේ වගේම සත්තුන්ගෙන් කුරුල්ලන්ගෙන් මේ හැම කෙනාම ස්වභාවයෙන්ම හිතා ගන්නවා, හොයා ගන්නවා, පතා ගන්නවා යම්කිසි විශේෂ තැනක්. ඒ තමයි කුරුල්ලු ටික කූඩුන් හදන්න පටන් ගන්න. සත්තු ටික බෙනයක් හෝ ලෙනක් හොයාගෙන යන්න පටන් ගන්නවා. මිනිස්සයා ඒ දවස්වල ලෙනක් හොයාගෙන ආ ගියා. නමුත් දැන් මේ මිනිස්සයා නිවසක් හදනවා. ඒස රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ දැන් මේ ගෙවල් හැදිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලපුවාම, කුරුල්ලන්ගේ කූඩු ටික බලපුවාම එකින් එකට වෙනස් සුවිශේෂී. කාක්කගේ කූඩුව ගත්තත් ඒක සුවිශේෂී. බට්ටිච්චගේ කූඩුව ගත්තත්, වටු වගේ කූඩුව ගත්තත් සුවිශේෂී. එතකොට දැන් හාවංග ගත්තත් කාරිය පොළවේ තිබ්බට පස්සේ ඌත් වලක් පොඩි හාර ගන්නවා, බෙනයක් හාර ගන්නවා, මේ මොහොතේ පැටව ටික දාගන්න. මීයන්ග ගත්තත් එහෙමයි, ලේනුන්න ගත්තත් එහෙමයි. එනිසා මේ තාත්තේ පුතේ දුවේ මේ හැම කෙනෙකුටම අවශ්‍යයි ඒගොල්ලන්ට ආවේනික පරිසරයක් පසුබිමක් හදාගන්න. ඒ වගේම මිනිස්යාට අවශ්‍යයි තමා ඉන්න ගේ ඒකට අවශ්‍ය කරන සරිලන ආකාරයෙන් නිර්මාණය කරගන්න. ඒ නිසා තමයි ගස් ටික හිටවගන්නේ, තනකොළ හිටවන්නේ, සමහරලාට අතුපතු ගාන්නේ, පින්තාරු කරන්නේ, ඊට පස්සේ පුටු ඒවා තියාගන්නේ, ඒවා මාරු කරන්නේ. මේ හැම දෙයක්ම ඇයිද කියලා ඇහුවොත් තමාට එක එක කාලයන් වලට මේක වෙනස් වෙනවා. හැබැයි සත්තුන්ව ගත්තොත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. කාක්කට කාක්කගේ කූඩුවේ හැමදාම එක විදියට ඉන්න පුළුවන්. වටුකුරුල්ලටත් එහෙම ඉන්න පුළුවන්. හැබැයි මනුස්සයට එක විදියට ඉන්න බෑ. මනුස්සයා නිරන්තරයෙන්ම දියුණු කරන්නම හදනවා, ගොඩ නගන්නම හදනවා. ඉස්සර තනි තට්ටුවට හදපු මනුස්සයා තට්ටු දෙක වුණා, තුන වුණා, හතර වුණා, දැන් ලොකු පැලස් බවට පත් කරගත්තා, ස්විමින් පූල් හැදුවා. මේ ඔක්කොම වෙනස් විදියට හදාගත්තා. ඇයියේ මේ මනුස්සයාට අවශ්‍යයි ඉන්න තැනට පහසුකම් ඔක්කෝම ගේන්න. ඒ නිසානේ දැන් මේ දවස්වල මේ අපාර්ට්මන්ට්ස් වලට යනවා, නැත්නම් මේ මොහොතේදී ගෙවල් කාණ්ඩයක් හදලා විකුණන තැනකට යනවා. ඒක ඇතුලේ තියෙනවා කඩපිල, තියෙනවා මේ ඔක්කොම තියෙනවානේ ෆැසිලිටීස්. ඒ නිසා දැන් සෙකියුරිටි තියෙනවා. දැන් මේ ඔක්කොම මේ මිනිස්සුන් බලනවා. හැබැයි අම්මේ තාත්තේ පුතේ දුවේ මේ වටපිටාව මේ ඔක්කොම බලන මිනිස්යාගේ ජීවිතයේ ඇතුලේ, පවුල ඇතුලේ සමාදානයේ තිබුණේ නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ දෙන්න තුල ආදරේ නැහැ, දරුවන් සමග එකඟතාවයක් නැහැ. තාත්තගේ පාඩුවේ තාත්තා, අම්මගේ පාඩුවේ අම්මා, දරුවන්ගේ පාඩුවේ දරුවෝ. ඉතින් මේක ඇතුලේ මාලිගාවක් වුණත්, කොච්චර ලස්සන වුණත්, උපමට්ටම් කරත්, මණික් මාණික් ඕවට උපමට්ටම් කරලා ඇල්ලුවත් වැඩක් නැහැ. ස්වාමි පුරුෂයා භාර්යාව කියන දෙන්න අතර හොඳ සමගියක්, ආදරයක්, කරුණාවක්, දයාවක්, තේරුම් ගැනීමක්, ඉවසීමක්, සාංගිකත්වයක්, නවෝදයක් ඒ දෙන්න අතර තිබුණේ නැත්තම්. ඒ නිසා කිසිම දවසක ඔබේ මහත්යාටවත්, භාර්යාවටවත්, දරුවන්ටවත් ගේ ඇතුලේ හින්පාස් කරන්න එපා. මේ මොහොතේදී ඔච්චමට සරදමට හිනා වෙන්න එපා. ඒ අයව හැල්ලුවට ලක් කරන්න එපා. එදාට ඔබට තේරේවි ගේ විතරක් නෙමේ ලස්සන, ඔබේ නිවස ඇතුලේ තියෙන වටිනාකම් ලස්සනයි. පුටුව ලස්සනයි, මේසය ලස්සනයි, ගස්කොළන් ලස්සනයි. නමුත් මහත්තයා ලස්සන වුණේ නැත්නම්, වයිෆ් ලස්සන වුණේ නැත්නම්, දරුවෝ ලස්සන වුණේ නැත්නම් මේ ඔක්කොම අපතයන්. ඒ නිසා ලස්සන වෙන්නේ කොහොමද? අතීතයට සමාව දීලා, වර්තමානයේ අගය කරලා, අනාගත බලාපොරොත්තු සාකච්ඡා කරනවා. ඒ නිසා මේක දරුවන්ටත් අවස්ථාව තියෙන්න ඕනේ. අම්මා තාත්තට යෝජනා කරන්න, අම්මා තාත්තත් එක්ක සෙල්ලම් කරන්න, අම්මා තාත්තගේ ජීවිතයේ අවවාද අනුශාසනා පිළිගන්න, මේ ඔක්කොම තියෙන්නට අවශ්‍යයි. එතකොට තමයි රත්නන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ සාංගිකත්වයයි, පවුල් ජීවිතය ඇතුළේ තියෙන ඒ සතුටයි ඉහළට එනකොට ජීවිත ගොඩනැගෙන්න පටන් ගන්නවා. එනම් බය වෙන්න එපා.
ජීවිතය කියන දේ හරි ලස්සනයි සුන්දරයි. ඒ සුන්දර ජීවිතයේ සුන්දරත්වය වැඩි කරගන්න ඔබට මට දෙවන් වහන්සේ හැකියාවක් දෙනවා. එහෙනම් දෙවන් වහන්සේ තුළ යාඥා කරන්න ඔබේ නිවස ඉතාම සුවිශේෂී නිවසක් කරන්න චිස්පීඩයි.